බිසාකාචක්චාරම එදස්සනන්ස අනෝද්ෙක රචනා ප්‍රශ්න පත්තරයේ තා බහුතිකෙන්පු ගාන වායුවල චාලකවාද්‍ය අස්ත්‍රිත තමයි මේ ගැන විලදේ. මල තේරි කඇල්ලක්කාහන අපි නිවාර තිරණෝට ලියෝන කඇල්ලක් දීියති ෂ්නාත්්‍යයක පාදන වායුව කඩංගුවායුවනුසඳ තනි ප්‍රේගයක් වෙනුවට වර්ගමදධ්‍ය නල ප්‍රේක අර්ධයක්ක්කීමට අශවානය මන්දයි කිෙරීම පහදන්න. නෝටල සාන්ඳන්නේි කහොමද වායු අනුගමන් කරන්නේ එකෙනෙරට වෙනස් ප්‍රේගවල් වලින්. එනිසා මේකට මොකක්හරි ආකාරයක මධ්‍යයන්නයක් අරන් කතා කරන්න වෙන්නේ. ප්‍රශේ තියන්නේ මේ වායු අනු විශාල සංක්‍යාවක් අහඹු ලෙස චල්ලවිමින් තියෙනකොට ප්‍රවේග දෛශකයක් එහට අනශආයන හිටනවයන හැමුවම හිට හිදෙනවයනු ඉන්න කොට ධනරිණ තියවවා දෛශකයක් නිසා. මධ්‍යන්නේ ප්‍රවේග ගණ්ඩ ගියාම උත්තර බින්ඳුවක් වෙන. හෙඩයා අනුවක්න්න හෙඩානු වන්න්න හෙට යානුුව වන්න හෙටයා අනු වන්න්නව බේදන කරකක් කහකට ගත්තන අ විශාලනු සංඛයයක් අහමට සෙහ මෙහ යනකොට දශික්්ුණනේ දනරන කැපිල ගහිල්ල බිඳුවට ඇන. අන්න බිඳු නොවෙන උත්තරයක් ලබාගන්න තමයි අප වර්ග මධ්‍යයන්නේ මුල ප්‍රවේගයක් ගන්න. ඇයි ප්‍රේගොල් වර්ග කරපු ගමන් රිණ ප්‍රවේගවල් වනා තිද ස්සේ දන බවට හැරවනපුතේ. අවශගන කින්වන ලියාගත්ොත්හොදයි ලියාගනපුතේ අශ්‍යකෙනෙක්. වායු අනු එකෙනෙගර වෙනස් වායු අනු එකෙනෙගර වෙනස් ප්‍රවේගවල් වලින් ගමන් කරයි ප්‍රවේගවල් වලින් ගමන් කරයි එමනිසා යම්මාකාරයෙක එමනිසා යම්මාකාරයෙක්ක මධ්‍යාන්‍යයක් සැලක යුතුයි මධ්‍යන්නයක් සැලක යුතුයි එහෙත් වායු අනු විශාල සංඛ්‍යාවක් එහෙත් වායු අනු විශාල සංඛ්‍යාව අහමු ලෙස චලනයවන නිසා අහමු ලෙස චලනය වන නිසා මධ්‍යන්නේ ප්‍රවේගේ ගත් විට මධ්‍යනයේ ප්‍රවේගිකත් විට ඒ සුන්ිය වී. ඒ සුන්ය වී. වරනකස් වන ලයන දෛශික ගුණේ නිසා කීර. දයිශික ගුණේ නිසා. සුන්ය නෝනාගයක් ලබා ගැනීමට වර්ගමධ්‍යයන මුල ප්‍රවේගය සලකනු ලැබේ. වර්ගමධ්‍යන මුල ප්‍රවේගය සලකනු ලැබේ දැන්දමක් ගනිතමය කොරසරන්නේ රසදය මම ද රින දහයක පීරණෙගරයටටත්තු තුතේ පීරණයක් දෙනවා රසදය මලමීර් වින් දහයි රින දහයයි සාමාන්‍යයෙන් ඒවාය ගනල පි ට ල ගන හද ිපුත කට පැස් කල ගුණන කරන හරි එන සම ියාගත්දවම පිසන චරජ දාලාල ල ඉන්න ස්මලෙච්. එච්කන කරා දහයි රිණ දහයයි දයි රින දහය. මම රස මමී මීටර් කරා දහරින් තුනෙන් ගුණ කරා රස ගනත සපුරදවිද දීල ඇතිපුතේ ලන්න ඕ එකක්ශ තුනයි හැ දහ අතර කෙන දීලා තියෙනවා. එකශ තුනයි හය දහය හතර ගුණකිරීම ජී කියයනෙක යෙ හ. mm ර හ ර ගුණ ක චරයි ී යයි ේු කරගද ශ යි යගුණ කිරීම මෙදින් දහයි දන පහක් කනවා මෙත හය රිණ දහතුුණක්කෙනවා. රින දහතුනයි ධන පහයි රිනාටක්කෙන. රන දහතුනා දනපයි පැස්කල් ඕකතුම පීඩනේ. හරි ට හිද නවාය භාජනය තුළ අන්ර්ගතු ඇත. පලෙන් ගු ස නතේ. හිරිජන පරිපුරවායි වක්ලෙ සලකමින් සෙ විසිහතේද භාජන තුළෙත් එක් ගනමීන්ට්‍රේ ක අඩංගු හහිදන අනු සංක්‍යාව. බලන්න පීඩනයේ මුලීමමදී තිබුණ දවශෂනතයදෙන සෙස විසිහත කෙල්ලින් තුන්සය කියලා ගනමීට රැකල පරිමාවක් දෙනව අනුගානක්හන. දත්ත යටමතියන සර්වත්‍රවායු නියතේ ඇවගාඩ් රෝණියතය රස දී ගනත්තේ. හරි. ත ග සා මන රිපූර්වායක්ලේ සුපකල්පනය කරමින් කියලා කියන කොටමනිික අපට අරාධනා කරනවා වගේ වැඩක්. පී සමන්නටි දන්න කියන. පීඩනය එකයිශන තුනයි හයයි දහරනටයි ඇස්කල්. පරිමාව ගනමීඩර ඇක්ල සලගන්නලු මවුල ගාන දන්නෙ නැහැ හය අන්ඩෝනි සරවතරවායිනතේ මේසරේදිදිෙනන අටයි දශන තුනයි එකයි අයටට කියලා ගන කිරීමම් පුත ෂනා අතේ ෙස විසිහත කෙල්ලුවින් සි. ඒෙන් ගන්න පුලාාේ මව්ල ගන කයිශන තුනයි හය ගුණකිරීම දහයි රිනාට බෙදාන තින කාගෙන්ද අට අයිද ශොත්තුනයි එකයි අටවාරයක් තුන්සය. මේක සුල කරලයි උත්තර මන්දන්න ැබපුති හරි ඔය න ැේ මව්ල ගාන ඔය එන්නේ මව්ලගන හරි අහර දෙන අනුගරන්නේ අනුගණන මොකද කරන්නේ මවල ගාන කියලා බිහොයා ගත් එක තිෙනවානේද ඒක ගුණ කරනවා මවුලක තියන අුගාන ෙවත් ඇව ගාටරුණ ඇති. ගාඩු නයට දී ති. එනම් මේ කියනෙ එක එකශ තුනයි හය ගුණ කිරීම දහයිරනාට බෙදීම් අටයිදශම තුනයි කයි අටවරක්තුන් සීය හරි මවල නේවය තියෙන්නේ ඒක ගුණ කරන ඇව ගාටරු නියතය හයදශ බිදුුුවයි දෙකයි දහයි සිතු වන හයදශ බිඳදුව දකයි හැයි සිතු. මවුල අන්න මවලෙයට සමවල සුල් වෙලාගීලා මේක සුළු කරලා ගන මීද ්‍රයේගදනු ගණ ගන්න ගාහරි කැනුල සේක මතැන්දීම මතන අනුගාන බිද ගාඩු නියතය කල හරි ගත්තර කමන්න දලා ශවර කෙ මලක්නේ. මේ සුලරම ම හිතනවා පතේ නවා තුන දශන දෙකයි අටයි දහ විසිට කියයනෙ සුරම ේ තු දශන දක අට දහවිසිට ඒකද සුල කරන් ී ල ද ප . ගන මීඩරයක අන් මවලගන හොයල මවල ගාන ාඩු නීතිය කු කරල ගත් හරි ඒ පලන කොටස. පැදිලනේ. ය දෙුණ කොටසට දෙ කොටස. හයිඩ ජනල ග්‍රෑම් අනු බාරය මවලයක් ග්‍රෑම් දෙකශ බිඳුවයි දෙකයිලු මවුලයක් ග්‍රෑම් දෙකශ බිඳවායි දෙකයි. එක් හඩ අනුවකස්කන්දී. චාලකවාදේ ද සන කානුවක ස්කන්ද රපණයැන සිලේ මකුර එක අනුවක ස්කන්ද කහොමද හොයන්නේ. මවල එකක් ්‍රෑම් කියෙකල දී තිය. මවල එකක් ්‍රෑම්් දෙකයිශන බිඳුවවායි දෙකයිලු ඒ බෙදමද. මවුලේක තියන අනුගාන හෙවත් ඇවගාඩරුන ඇති. හයදශ බින්දුුයි දෙකයි දහයි විසිතුනයි රි මවුලයට කැපිලා ග්‍රෑම් ගාන කුත්තරයක් නවා. තේරවා. මවල එක ග්‍රෑම් දෙක බිඳුුව අයික බෙදන ඇවගාඩ්රු සංකයි වුලේ තින අනුගානෙන් එතකර මට ග්‍රෑම්මලින් එක හිට අනුවකස්කන්ද පුතේ හරි ඒක සුළු කරලාවා ගන්න තියනවා යි. බද ද හද බද දක හර සි තුනක් ේන ධහරන සි තුනක් කෙනක් ග්‍රම් ලි. කේ ඒක සුල්ර ගන්න පුළුවන් ඉරස්ය හනව පුතේ එතනම ඒ සුල් කරගන්න තියෙන වැඩක් හරි ග්‍රෑම්ලින් එන්නේ එනයින් භාජනයේ අඩංගු අනුවල වර්ග මධ්‍යන මුූල ප්‍රවේදී. එ එන්නයින් ඒකම ඒකන ජ න ුවක් ද ා විතර ගන්න ක නො කිය. වර්ගමද මුල ප්‍රවේගේ හොයන කළ මුලින් කියන මදක් කරගන්න. පල කරස වල අපි හොයන්නකිව ගන මීටරේ එක තියෙන අනුගාන ගන මීටරේගන අනුගාන. ඊට පස්වාහන්නව එක අනුවක ස්කන්දය. ඒයටකින් පස්යහන වර්ගමධ්‍යන මුල ප්‍රවේගේ. ඉතින්ද යනෙ චාලකවාදය කරන මීන මේකරය පිසන තුනෙන් එකයි එමෙනසී වර්ගබා. පීඩනය එක අනුවක ස්කන්දේ ගැන මීටරේක තිබෙන අනුගන්න. එ ඉග පීඩන අරෙන පීඩනේ පුතේ එකශන තුනයි හැයි දහැරි නාට කියන එක හරි කල් දුනයි හය දහැරනට කියන එක තුනෙන් එක ගුණ කිරීම එක අනුවක ස්කන්දය. ලයි කලාසම ඕන තර නය ොදෙම දැන් සුළු කරන්න ආදේශකිරී කරනක ලගහිදලා ඉරිවස් බයිට කරන අල්ලගන්න. එක අනුවක ස්කන්දය මෙන මේ කර උත්තරේ. දෙයි දශ බින්දුුවයි දෙක බෙදීම හයයි දශ බිින්දුුවයිත් දෙක. උඩරුට ගේම ධහරන සි න වෙනවා ඔයාලෙක සුරු කරලා තිේ නොනෙ හරනං ඔන්න ඕක හුඟක් අයදාලා ගාන හදනෝ වැරද්දි. ඇයි වැරදි මේක සුරකාරාම අපිට එන්න අනුවකස්කන්න ග්‍රෑම්ලි ග්‍රෑම්ලිෙන්. එහෙම බෑ කලෝ ග්‍රෑම්ගවලින් දාන්නබ එස්ස ඒක. එහනන් දහරෙන් තුනින් ගුණ කරගමු මේ මොකටද ඕනවල් ලිය ගන්න ග්‍රෑම් කිලෝ ග්‍රෑම් කිරීමට කියන නත පස්ස කාල බල. ඒ තව ඇඩිපුර හරි තුර යක සැකයක් එන්න පුළුවන් ග්‍රෑම් කිිලෝග්‍රෑම් කිීමට ගුණකිරීම ඒක පරිමාවක අනුගාන මේ තින් සිම්බලෙන් මේ බලන් ගනමීටකතිෙනනු ගනවෙනම අපි හෙව්වා තුරායි දශම දෙකයි යටයි දහයේ විසි අටයනි බලය කියලා සීවර්ග බා මේතින වර්ග මධ්‍යනය ප්‍රවේගය අවුලන් නෑන දැන් මේක දුකසේ සුළ කරන්න ල්ලවට ඉගන ගන්නඩ භාගර ගානහදන්න පුළුවන් වඩ කෙර හිතා ගෙන නම් මේ ගන කරන්නේ හර මේ වෙලා විඩියග නවත්තල මේ සම්පූර්ෙන් සුළු කරන්න ඕේ. සුළු කරලා වර්ග මුලය කන්න ඕ ම හලදන වර්ගමධ්‍යන මූල ප්‍රේගගේ විආර්ය මිස්කරමන් සමන්ලියන්නේ සී වර්ගභා කියෙනක මූලේ. තේරවා මේ තනිකර සුරු කරලා ගන්න පුතේ එතකොට මහිතනවා රරිදදා සම විසි හතරක් එමස් වන වගේ උත්්‍රයක තෙරවා උතරටයි පුේ. හරි මෙතනත් ඉරදයක් ගහනු නඋත්තර ඇතියෙන්න සුදුු කළ අරගෙන මේ එකත් හරි. ඊර පස්ම ගද කියන්නේ. එතැන මහනව අනුවක චාලක ශක්තිය සාමාන්‍යයගේ. ඒක මයි හන්නේ එක අනුවක චාලක ශක්තිලියන්නේ බාගයයි එ සීවර්ග භාවලින් දෙකන්තුනයි කේටවරින් පුළුවන් මේ කහෙම කරන්න නොනේ මේ ගානය යන තේමාවට අනුව ගත්තත් මේ කෙන් නෙක හොඳයි ගැලපිෙන. ආයමත් පුතේ භාගයයි එ දෙන අර එම එක හතන ගත්තු එ එක දෙකාශ බිඳුවයික බෙදීමම් හය දශ බිඳදුවයික ගුණ කිරීම දහය රන විසිස වන හැබැයි ිලෝග්‍රෑම් කරන්න ධැරින්තුන ගුණනරන්න ලෝන ග්‍රෑයිම් ලෝග්‍රන් කරන්න ස වර්ගපාමත වර්ග මධ්‍යයන පරේ වර්ගත මුූල ප්‍රයගෙනීම ඇත්ම කියරනන්න බල මෙයාගේ වර්ගෙන ලියන්න ඕනේ මේකේ වර්ගය. එද්දා සමසී සිහතරේ වර්ග. රි එදදා සසී සිහතරේ වර්ගය. OKකේ? ඇැ ෙමද ෙනවා ඔය ඇත්තර මෙතන මේ ගන්්ඩ කලින් ඔයා මුලින් වර්ගමධ්‍යන ප්‍රවේග හයෙනවන. එක තැනති වර්ගමධ්‍යයන ප්‍රේගහ වයවා. එත මේකේ වර්ගගේ ඔයා මෙතන ත ද ර ති තර කෙලීම ඒ දම් න හරි මේක අයි බුක්්‍යේමයි වර්ග බලන්ඩු නෑ ොදේ මෙතැ දවා මඩි ඔක්ම සු කරල මයා ක්ත්් කර ගත්තා සී වර්ගභාක කිය කල ඒක අතන්ට ධර්තමයිති. ඒ දාල සුදුරන්න නොනේ. ොතේ හයදශන දෙකයි දහැරන්සයකටේ සෙට්පේයි අම ගකාරට ලාසන මේ ඉතින් හදලා තියෙන යිති කලින්ග අස්සල ලයු ලාස්සල හරි ඔන්නේ කානුවක චාලක ශත්තිය. හර දැ ඇත්තර මේටකගේ සුර කිරම්ිකත් තිබුණ සැලකුත්රම මේ බරපල සු රීම්ිකක් බන ලාව ගතවෙන. දැන් ඔන්න සේප් එක අන්න තුන් කොටසය. යැ ෂ්ාතාව වෙනසක් නොකොට භාජනය තුළ පීරනයේ හිඩුජන්වාය එකතු කිරීම මගින් වය ගොල දෙ එකක් දක්වනං වන ලදී. ෂ න නකරනැතු ාජන තාව යිද ජන් දාල ඉවර වෙලා පුතේ පීරණන හිර නැංවාලු. මේ අස්ථාද හිජන් අනුවල වර්ගමධ්‍යන ූල ප්‍රේග අපෝහනය කරන්න අදහසක් දක්වන්නලු. ඉතා පැහැදිලිව කියනවා වර්ග මධ්‍යන මූල ප්‍රවේගයට පීඩනේ බලපාන්න නෑ. ඒක රදාා පවතින්නේ උෂ්නත්්‍යය මත කියලා. රි මෙන මෙහෙමෙක් ඕන ලාසක නටලයික සාමාය දී යන ම අනිවාර් මගේ පදදිවලල් තේරි පන්දි රෂත ඕනක් දෙනවා වර්ග ර පේ ල පනිරපේ ශෘෂ්නත්යම සක් පිීණ බලපාන්න නැ. එහ මක දුත්තර. වෙනස් වන්න උත්රෙදදා නම්ස විසි හතරයි මිශ්‍රරණෙකම තමමා. උෂ්ණත වෙනස් නොකර පීණෙ වෙනස් කරට වාමූ ප්‍රයේගනස්ෙන්නේ නැත. එන උත්්‍රලියාගන්න ඕනක ලියයාගන්න රම තුන කළදාලා. රලර දසම් සි හතරයි මි්‍රරය හරි අද සම් සි අතරයි මිශ්‍රිණයක ලියාගනපුතේ උෂ්නතය වෙනස් නොකොට පීඩනය වෙනස් කළත් උෂ්නතිය වනස් නොකොට පීඩනය වෙනස් කළත් වාමාම ප්‍රවේගේ වෙනස් නොවී වාමාමූ ප්‍රවේගේ වෙනස් නොවේ. හරි උෂ්නතේ මතරන්දාපාතින පීඩනෙෙන් සවයායන්තයි බලපාන්න නැ පීනය. හර. මරුනත්යේෙද හඩදජ නුුවල වර්ගමධ්‍යයන මුූල ප්‍රවේගය කාම රෘෂ්නත්යේද හරිජන අනුල වර්ගමධ්‍යයන මුූල ප්‍රේගේ ඉතායි හලාගයක් පවති. මේ බලන් මේක සුරකට මේ ගුත්ත රැකනක් කල කිවේ තත්පරේර ආසන කිලිමිට දෙක්ල හිතන්නක කිලිට වාම ප්‍රවේග්‍රර අති විශාලාගයක් එන්නේ. හරි එත්මෂනත්තයේද හරිජනන් අනුවවාතය තුළ විසරණය වන්නේ සාපේක්ෂෝ අඩුවේගේ කිනී මේ වෙනසර හේතු. එකැනෙ වාම ප්‍රයේගයට ලොකුතරයක් ආවට ඇත්තරම් ප්‍රායෝගිකුව ගත්තම්වායුනු එතරම් ලොකු ප්‍රවේගලි යන්නන්නේ නැහැනකිනො. මේකනද ගත්ව වායනත්තන මෙම අතැරියම තත්ර කිලමිට දක් තර අරහහි ග තියෙන්න. ඇත්තරිත ච්චර වේගේ වායු විසරණය වෙන්න හැනි පදන්න කියනවා. කොහොමද වෙන්නේ. හේතුවම කක්ද හේතුව මේකයි. තේ වායු අනු ගමන් කරන්න ගියාම විශාල සංගටනවලට මුහුණ දිදී හැරි හැරී තමා ගමන් කර මෙහෙට වදිනෝ මෙහෙට ගැනවා ආයම මෙහට නවා අයමහට යනවා එතකොට ගැටුන් දෙකක් අතර තුරේදී එකක්ගෙ වැදල ඊළංගිකාගේ වදින කණ්ටික විශාල ප්‍රවේගකින් යනවා අන්න ඒ ප්‍රවේගතව වාමාම ප්‍රවේකඉන්නේ නමු එහෙම ගැටි ගැටි මෙතරින්ගේලා මෙයාගේ වදිනවා ඒ දල මෙහෙටවයනවා ඒක වැදල මෙහටේනවා ඒක වැදල මෙහෙටේනවා ඒගලා මෙහටේනවා හම වැදවැද ද හටමේ යන්න ත්ත අමකද වෙන්නේ මෙතන පටන්ගත්තක හරිින් ත ර ඩක් ට පස්ස එක හර කර කරකගයින්නොව. කෙලින් ගත ඇන්නට දුන්න ව ගත් ගැට න්ට නෑ වායන විතර න අම්මට සිර න ප ග ිමිට දක යන්න ොට. එහම අන් වෙන්න ට ගැටුම් ොලට ලක්ව හටමේ හැර යනකොට විසරණය වන්න සාපේක්ෂ අඩුුවේගේයකින් අහරි පොඩි සහනරගන්න බද. ල යන මෙහෙම වාමාමූ ප්‍රවේගයෙන් ලැබෙන්නේ වාමාමූ ප්‍රවේගයෙන් ලැබෙන්නේ ගැටුම් දෙකක් අතරතුර වායු අනුවක් ගමන් කරන ප්‍රවේගයයි ගැටුම් දෙකක් අතරතුර වායු අනුවක් ගමන් කරන ප්‍රවේගයයි ඒ විශාල අගයක් විය හැකි ඒ විශාල අගයක් විය හැකි ඉරගරුලේ එහත් විශාල ගැටුම සංඛ්‍යාවකට මුොහුණ දෙමින් විශාල ගැටුමු සංක්‍යයාාවකට මුොහුණ දෙමින් දිශා වෙනස්කර ගනිමින් ගමන් කිරීමට සිදුවර නිසා දිශා වෙනස්කර ගනිමින් ගමන් කිරීමට සිදුවන නිසා සාපේක්ෂ විසරණය වන්නේ අඩු වේගේ කිනිි සාපේක්ෂ විසරණය වන්නේ අඩු වේගේ කිනි තේරවා. නිකමට හිතන්නකෝ ෆුඩ බෝලයක් බීච්චක හරි ෆඩ් බෝලය තියාගෙන ග්‍රෞ්ි කරකමන ල හටම හිට පයින්ගහ පයිංගා තියාගෙන ඉන්නවා ෆුට්බෝල් මච්චක්ක හිෙත ංකු හරි පෑ දෙගක්විතර බොල සෙල්ලං කරනු. හරි නිකම ද ලොකු ප්‍රයේගෙන් මෙයාගේෙන් අර පස්කරද ලොකු ප්‍රේගක පස් කරනවා ඒවනාට කොච්චර කර පැදක් සෙල්ලන්කරත්න්ිමට ඔය මේහරින් විතරට පටන්ගත් අරහරි ිතර විරෙනු න්දු විස්ථාපනයරගෙන බැලුවමේ විස්ථානය. ල දල ගත්තම ගහිලදන වගේ බොඩි වේගයක් කියන්නේ. පොඩි ප්‍රවේගයක්න්නේ. ඔයාලාර වේගෙන් පයිංගග යන නිකනතන්න එහට මෙහෙට මෙහෙට මාරු කර යනතු එක කලින් පයිංගගහ ගිය කියල අම්මට රේහස හැ තුරක් එහම අන්ඩ වෙන්නන එහෙමට වැද දියන්න තවරු. ඒ නිසා තමයි පුතේ විසරණය වේගයට අපිට අඩු වේගයක්ෙන්. පැහැදිලිනේ. හ එ කතන්දරත් එක්ල්ලා, එද්දාස් නමසේ අනූ දෙකේ වායුගානය සාකච්ඡාව සම්පූර්යෙන්ම නිමාවෙෙන.